अरे हाँ पता नहीं आलू कैसे ना, तो मगे बोरी में पानी नजर आ रहे मगे यहाँ तला में। अरे अरे बड़ा खानून लड़ा इन्ना अरे इधर है। अरे मामे इन्ने के लगे ना करते हैं मुंह दवाई की भले आवाज़ ही मगे इन्ना गिला रहे नहीं। अरे 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 मैं आधे मत आवाज़ मंदे के मितने। अरे ओमी अरे मितने ही रहेंगे मैं उधर बोल रहा पेनाल पेनाल दान लेते हैं आलू मगे दी कोटाई यारी देंगे बोले मगे ताई सी जान बोला देंगे यारी बोले वहाँ तो आवेश देकर नहीं यारी। अरे එතකොට මේ වල්ලි වං මේ අද්දන් බ්‍රම මේ අතින් ඇල්ලුවේ දැන් හරිද කවදා අතින් වත් අල්ලලා නැහැ අපිට බලවා හරි එතකොට මේ හරි ඔය මල්ලි ගාන අනුරාධපුරේ අනුරාධපුරේ හරි එයා සිසිය ගෙවන් දී තමයි දැන් රුහුණ මෙඩිකල් ඉංජිනේර මෙඩිකල් ෆැකල්ටි කියලා කිලා ඒකමයි කියනද ඉංජිනේර ෆැකල්ටි දැන් ෆස්ට් ඉයර් ඉංජිනේර් ස්ටුඩන්ට් කෙනෙක් හරි දැන් උඹලත් කියනවා ඔන්ලයින් කරන්න බැහැ බැහැ කියලා හරි මේ ඉන්නේ හරි 100% පරිපූර්ණම ඔන්ලයින් ආපු වෙන්නේ හරි හරි 100% පරිපූර්ණම ඔන්ලයින් ආපු වෙන්නේ මුණුතර යන්තම් ගැසෙන්න ගිහිල්ලා හරිද හරි බාම වැටිච්චි මොකද රිසල්ට් එක ඒකයි බී දෙක කැමසි හරි මගේ 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 මාගනේ ඒක ගහගන්න බැරි හරි ඈ සිරාවට ගියන හරි හරි වෙලාව හොඳයි ඉඳා හරි හරි දිලා තුමු ආද ඒක තරන්නේ නැද අද මෙතන නැහැ හරි ඒක ඇත්ත කතාව හරි මම සිරාවටම කියන්නේ ඒ මට මවල වෙන්න ඕනේ නැහැ එකක් තමයි හරි තමයි උත්සාහය දිනවා මම මරගයි මේ වලි මට හොඳට මරගයි හරි මම සෙකන්ඩ් එම්බී ගන්න කාලේ කෝල් එකක් දුන්නා කෝල් ලැබිලා කිව්වා පන්තියට එනවා කියලා එනවා කියලා තව දවස් දෙකක් තුනක් ගියාම පස්සේ කොහොමයි පොර නැහැ පන්තියනේ හරි ආවෙ නැ මට කතා කරලා කිව්වා අවුලක් නැහැ මං තීරි කවල් කරන් එන්න හරි මොකක් හරි කිව්වා හරි ඉතින් කොහොම හරි 21 මැදට ඇවිත් ආයෙ කොහොම හරි නුවණ පහල වෙලා ආවා හරි හරි එදා වෙලාව හොඳ වෙන්න ඕන කියලා කියන්නේ හරි ඒතර ඔය ඔන්ලයින් කතන්දරේ කිසි ප්‍රශ්නයක් නැහැ කියන හොඳ මේ වගේ ගිනවන නම් අන්න මට ගින්න ඉන්න ගිනල් කරන්න ඕනද නියල් හරි මේ මේගොල්ලෝ ඉඳපු පන්තියේ හරි ඉඳපු ළමයි ගන්නේ 40ක් මෙඩිසින් ඉංජිනේරින් ගියා හරි හරි ලොකු ප්‍රතිශතයක් පන්ති ඉඳපු ළමයි උඹලා ගන්නවා හරි පන්ති ඉඳපු ළමයි ගන්න තාප එක හෙන්න ලොකු ප්‍රතිශතයක් ඒ කියන්නේ ලංකාවේ කොහෙවත් නැතුව එළියට එච්චර 41ක් මෙඩිසින් ඉංජිනේරින් ගියා හරි ලොකු ප්‍රතිශතයක් මම කියන්නේ හැබැයි මම හරියට වැඩ කළා හරි පේපර් දලානේ හරි පේපර් ටික හරියට කළා හා ඔව් හරි පේපර් 114 පන්ති හරි උඹලා හැමතිස්සෙම මම කියන්නේ ඔය කියන්නේ හරි හරි මම මේ උඹලා ඉන්නේ බොරු කියලා හරි පේපර් 114 පන්තිම තමයි මේ හරි හරි ලංකා අදලා කොහෙද පේපර් 114ක් එක අවුරුද්ද කරලා නැහැ පන්ති හරි හරි මේ එතකොට මේ ඒ වගේ ඒවා කරපු උන් හරි කරන්න බෑ කියලා නැහැ කියලා ඔප්පු කරයි අපි එහෙම තමයි හරි උඹලට 114ක් කරන්න ඕන උඹලට මේ කරන්න ටික ඇති හරි හරි ඒකද වැඩ කරපන් හරි ඉන්නේ දැන් ඉන්නේ කොහෙද අරම මේ වැඩක් නැහැ අන්තිමටම හරි මේ වගේ දැනගෙන ගියාට පස්සේ තේරෙන්නේ නැති නේ හරි කොච්චර ලොකු වෙනසක්ද කියලා ඔය වගේ තැනකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. හරි මම බලන මේ දැන් මේලා කට කැඩෙනවා කියනවා නේද? මේක කරපන් ඔතනින් ඔතනින් එන ગેප් එක ගන්න බෑ වෙන මොහොමවත්. හරි. ඔතන මිස් වුණොත් ළමයි ඔතනින් වාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් එකම දන්න තමයි ඕක. හරි. හරි. බලලා දැක තේරෙනවා නේද ඔය කියපෝ ඈ? හරි. හරි. බලලා ඔතන ගිහිල්ලා ඔතනින් වෙනම හරි කැම්පස් එකට ගිහිල්ලා යනවට වඩා මෙතනින් ගන්න පුළුවන් ગેප් එක ගන්න බෑ මොනවා මවුල කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ හරි මොනවත් බැරිවෙන්නේ නැහැ මොන මගුල කළත් ඔතනින් එන එක ගන්න බෑවා හරි ඒ කියන්නේ මේකට පොඩි කාලයක් මහන්සි වෙන එකේ කිසිම පාඩුවක් නැහැ කියලා මම කියන්නේ හරි පොඩි කාලයක් නෙවෙයි කොතර නැහිලා නැහුණත් හරි මේකෙන් පස්සේ ප්‍රතිඵල ආවට පස්සේ හරි දැන් ඕ මන් දන්නේ මට හරි මට තාමත් මගේ ජීවිතේ ඔතනේ මගේ පන්ති ළමයි 5000 කිනියත් මට කවදාවත් මම මෙඩිසින් ඉලෙක්ට්‍රොනික් වේලා වෙන සතුටු වෙන්නේ නැහැ හරි හරි මොකද කට්ට කාලා කාලා කරලා 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 හින ගේමක් ගහලා ගහලා කාලා ඒකේ ප්‍රතිඵල ආවට පස්සේ හරි ඒ නතුරු ගන්න බෑ වෙනවා හරි දැන් මේ හොඳ උදාහරණයක් හරි ඇවිල්ලා වැඩේ කොට දාගත්ත හා මතක ගියාවනේ මගේ කෙමිසි පන්තියේ හොඳ වැඩිපුර හරි ඒ දෙකයි ඊය ගැල්ල ගියෙමු ඉන්නේ වැඩිපුර වල කෙමිසි වලේ තියෙන්නේ හරි මේ තවත් ඒකට උදාහරණයක් හරි වෙලාව හොඳ ඉඳ කොට ගියෙමු හරි දැන් උඹලත් මාරි වෙලාව හොඳ ඉඳ මෙතෙන් ආවා හරි හරි තව එක කියනවා ඌව ගෙන්නන්න පුළුවන් උන කරා ගල්ලා හරි ඒ තුරුනේම හරි හරි එහෙනම් අදර පන්තියේ නින් සමාප්තයද මේක ඇඳගනි හරි හරි මගේ උපන්දිනේ තෑගි නම් තමයි ඇවිල්ලා තියෙන්නේ හරි හරි මගේ උපන්දිනේ තෑගි අරන් ඇවිල්ලා තියෙන්නේ හරි එහෙනම් හරි බලත් කවදාද ඉවරින් මෙතෙන් දැන් මෙතන බෝඩ්ඩේ තියෙන වෙනතරක් නැහැ නේද ඕන්ලාගේ තෑගි හරිද හැබැයි හරි හොඳ ප්‍රතිඵලයක් කරාම හරි හරි මම දන්න මු අවංක මානසික වෙච්චු හරි මම දන්න හරි මගේ පන්ති ගා මම පන්ති වල අවංක මානසික හැමදාම ලයිව් සෙෂන් එකේ ඉන්නේ නේ හරි හැමදාම නම වල සිඳුරු ලක්ෂිත කියන නම තියෙනවා හරි මෙතනත් අපේ ගෙදරත් හැමදාම වලද ලයිව් ඩිස්කෂන් එකේ සිඳුරු ලක්ෂිත කියන නම තියෙනවා හරි ඔය ලයිව් නම දැන් බල ටික දෙනාගේ නම් ටික තියෙනවා ඔය නම් ටික තියෙනේම තමයි අන්තිමට කරකිලා වගේ යන්නේ ඒක මෙච්චර කාලයක් එහෙම වුණා මම දන්නේ නැහැ ඇයි කියන්නේ මෙච්චර කාලයක් උනේ එහෙමයි පවන් සදීප කියන නම තිබ්බම මට අර හැමදාම හරි
පාන්සල් ඉවරනකම් ඉංජිනේරු වෙලා ඉන්නවා. හරි. ඔහොම නම් තිබ්බේ ඔක්කොම සසින් සුචාන් මතකද හරි? මාදව හරි. හැමදාම chat එකවල තියෙන එකම නම් දික. කවුද කාව්‍ය? හරි. හරි කනබොන දේවල් ඈත් කරගෙන මේක ලියාගෙන යන්න ආම්ලික දා පේනිය හරි හරි මල්ලි කතා කරන්න ඕන ටික කතා කරන්න පන්තිය මේක දාන්න ඔක පොඩි පොඩි ඔකන්න දාන්න දාන්න මම හනෝ නේද කියලා කියන්නේ මැසේජ් එක දාන්න මලි කතාව හනෝද කියලා හනෝද කියලා මම ටග් ගාලා හනෝද කියපන් මුන් යවන්න ඕන හරි එහෙනම් කතාව තමයි මම හදලා ඉන්නවා දැන් කියා වැඩ කරන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ මේ ඒ කාලේ වගේම තමයි දැන් කිසි වෙනසක් නැද මමත් අහන් කියා මේ බයි වේගයම ඒ විදිහටම බයිනවා මේ අපිට දැන් ඉතින් hina ඔක අහන් ඉද්දි ඒ කියන්නේ ඒ කියන්නේ ඒක දෙවියනේ කියන්නේ මේ ඒ බයිනකින් ඇත්තටම මට දැන් ඒක මේ මේ ක්ලාස් යුනික් උනේ අන්න ඒක يعني එක එකක් යුනික් ටච් එක يعني අර ඒ බයින වැනිල්ල කියන එක මාර වදිනවා ඉතින් අපි ඒකෙන්ම තමයි ඉතින් අපි ඉතින් වැඩ කරේ මේ දවස්වල දැන් පේපර්ස් 100 ගණනක් කරපු එක අම්මු I think ඇති ඉතින් ඒක කරපු ටිකම තමයි ඉතින් එන්නේ I think කිසිම දෙයක් නැහැ මට MCQ 45ක් දර තිබ්බා මේ I think ඊජි ගැහුවා ඉතින් ඇත්තටම පේපර් එකේම ඇවිල්ලා hina වේ කිව්වේ මම අයියලා මේක කියන්න කියන්නේ ලොකු දෙයක් කියන්න තියෙනවා මට දැන් අර කට්ට කනවා කියන එක දැන් මම පර්සනලි මම ගොඩක්ම කට්ට කාලා ඇත්තටම සෙකන්ඩ් ෂයි එක ගොඩ ගියේ මට මට ලොකු දේවල් වුණා මට කියන්නේ ෆස්ට් ෂයි එකේදී ෆස්ට් ෂයි එක කරනකොට අපේ අම්මා නැති වුණා ඒකෙන් කොයි වෙලාවකත් මට දැන් මට ඒකත් යම් කිසි මට්ටමකින් මොකක් හරි වෙන්නත් ඇති කොහොම හරි ක්ලාසස් මෙයා වෙලා කොහොම හරි අන්තිම සෙකන්ඩ් ෂයි එකේදී ගහු කොහොමත් ඕක දැන් මට එච්චර කියන්නේ මම මාවම උදාහරණ දෙන අනිත් අයට ගොඩ යන්න කියන්නේ මට දැන් මම කරපු හින්දා ඒක මේ ඒකමයි මට තියෙන අර කියන්න තියෙන ගොඩක් මේ අර ඒ වගේ දේවල් හින්දා කොයිම වෙලාවකත් මේ තමන්ගේ අර වැඩ කොයිම වෙලාවකත් අර මේ පාඩු කරගන්න එක අර ඌමනාව තියනවා නම් ඉතින් අනිවාර්යෙන් හොඳටම වැඩ ටික කරගන්න පුළුවන් දැන් හස් අයියයි අහිරු අයියගේ ගියා කම්බයි මෙතන කම්බයි කරන්න ඇත්තේ මේ ඒකත් මොනවාම අනිවාර්යෙන් අර මොනවා කිව්වත් තියරිටික කව කරගෙන කටපාඩම් කරන්න වැඩක් නැහැ පේපර්ස් මොනවා කරන්න ඕනේ ඒක ඊළඟදී පේපර්ස් කිරිල්ල කියන එකකින් අය එච්චරම තමයි කරන්න ඕනේ දැන් මට දැන් ෆිසික්ස් එකට ඇත්තටම මම ටාගට් එකක් තියන් ඉතේ ඒක කරගන්න බැරි වුණේ මේ පේපර්ස් කීම මදිගම හින්දා තමයි මොනවා වුණත් ඉතින් ඔය දැන් කරන පේපර්ස් ටික හරි ඉතින් මේ සුපිරියටම කරගන්න මේ රෙකෝඩින් ටික බලන්න රෙකෝඩින් ටික ලයිව් එකෙම එන්නේ ඉතින් ලයිව් ඇවිල්ලා ඉතින් අර රෙකෝඩින් බලනවා නම් ඉතින් අර ඉපත් වෙනවා වගේ එහෙම එකක් වෙනවා නම් අර සාමාන්‍ය ඉපත් බුද්ධි නේ උලන්නේ නැහැ. ඒක රෙකෝඩින් එක බලලා මේ වැඩ ටික ඉතින් හොඳටම කරගන්න මේ කියන ඒවා ඉතින් අර පට්ට වටින දේවල් කියන්නේ මොනවා වුණත්.
දැන් තමයි ඒක තේරෙන්නේ ගොඩක් අර කියන දේවලුයි අනික ඔය බයින ඒක එහෙම ෆක්ටම ඒක 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 මාරයි ඉතින් ඇත්තනම ඒක අර ඒ ලිවරණ ගෙච්චා.